ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ආරඹන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටි කොට ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශය. සුසන්දේශයේ ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් දකිමු පුවත් සිරස්තල. සත්ව අයිතීන් රැකගන්න බොදු සමුළුව රැස් වෙති. අලුත් විවස්ථාවකට එරෙහිව සංගරුවන දළදා වහන්සේ ඉදිරිපිට අදිෂ්ඨාන පූජාවක. දරුවන් නොසලකා හැරි මව්පියන්ගේ ගණන ඉහළයයි. ලංකාවේ මැලේරියාව හිස ඔසවන බවට ලෝක සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීම. මිලියන 152ක් පැරණි පොසිලයක් ඉන්දියාවේ. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වන සමුළුවට රටම සැරසේ. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බෞද්ධ සමුළුව නොවැම්බර් මස 2 වනදා සිට 7 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනෙන් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර සමාජික රටවල් 47ක ප්‍රධාන සංගණායක හිමිවරු 309ක් ප්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතවරු රැසක් මීට එක් වෙති. බුදුදහමින් පෝෂණය වූ ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත රටක් වන ශ්‍රී ලංකාව හත්වැනි බෞද්ධ මහා සමුළුව ජාතික උත්සවයක් ලෙසට නම් කර පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ලෝක සාමය උදෙසා බුදුදහම යන තේමාව යටතේ ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙහෙවනු ලබන මෙම සමුළුවේදී ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම සඳහාත් ලෝකයේ පුරා බුදුදහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් වන ප්‍රකාශනයක් එළිදැක්වීමටද නියමිතයි. සමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් මස 2 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අතර නොවැම්බර් 2 සහ 3 යන දෙදින සමුළුව අරලියගහ මන්දිරයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. නොවැම්බර් මස 4 වනදා සමුළුවේ සමාප්තිය උත්සවය සහ සංස්කෘතික සංදර්ශනය කොළඹ නෙළුම්පොකුණ රංගහලේදී පැවැත්වීමට නියමිතයි. සමුළුව සඳහා සහභාගී වන සියලුම නියෝජිතයන්ට නොවැම්බර් මස 5 වන දින අනුරාධපුර පෞරාණික අටමස්ථාන වැඳපුතා ගැනීමට අවස්ථාව සලසා තිබෙන අතර නොවැම්බර් මස 6 වනදා ඓතිහාසික මහනුවර දළදා මාලිගාව වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. බෞද්ධ දර්ශනය සහ බුදුදහම ප්‍රචාරය කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක බෞද්ධ මහා සමුළුව සියලු බෞද්ධ නිකායන්වල මහානා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් 1998 වසරේදී ආරම්භ කෙරිණ. එතැන් පටන් අද දක්වා දශක දෙකකට ආසන්න කාලයක් තුළදී බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා වූ සෑම උත්සාහයක්ම එහි සමාජික රටවල්වල උත්තරීතර බෞද්ධ නායකයන් විසින් සිදු කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආරම්භයේදී බෞද්ධ මහා සම්මේලනය සඳහා සහභාගී වූ එක් කලාපයකට පමණක් අයතු රටවල් 13කින් සමන්විත වූ සමාජික රටවල් සංඛ්‍යාව 7 වැනි බෞද්ධ මහා සම්මේලනය පැවැත්වීමට කටයුතු කරන අද වන විට ලෝකයේ මහද්වීප පහක් පුරා රටවල් 47ක් දක්වා ව්‍යාප්ත වී තිබේ. සත්ව අයිතීන් පිළිබඳ ආසියානු බෞද්ධ මහා සමුළුව කොළඹදී යනබේ. නිර්මාංශික සමාජයක් බිහිකිරීම උදෙසා යන තේමාව යටතේ දෙවන ආසියානු සත්ව අයිතිවාසිකම් පිළිබඳ බෞද්ධ සම්මේලනය අද කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාකාරයේදී පැවැත්විය. මෙම සත්ව අයිතිවාසිකම් පිළිබඳ සම්මේලනය සතුන් උදෙසා දහම් හඬ නම් වූ අන්තර්ජාතික සංවිධානය සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම එක්ව සංවිධානය කර තිබිණ. සත්ව මාංශ අනුභවයෙන් වැළකී සිටීමෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණ. මෙම අවස්ථාවට අමරපුර මහාසංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුකොට ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද කථානායක කරු ජයසූරිය මහතා මෙන්ම දෙස් විදෙස් සත්ව අවිහිංසා සංගමයන් සහ සත්ව අයිතිවාසිකම් සුරකින සංවිධානයන්හි නියෝජිතයන්, සත්වවේදීන්, ත්‍රිවිධ හමුදා සමාජිකයන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. අලුත් ව්‍යවස්ථාවට එරෙහිව මහා සංගරුවන දළදා වහන්සේ ඉදිරිපිට අදිෂ්ඨාන පූජාවක. නව ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් පරාජය කිරීමේ අරමුණින් මහනුවර දළදා මාලිගාවේදී පැය 3ක විශේෂ අදිෂ්ඨාන පූජාවක් සිදු කර ඇත. මෙම අදිෂ්ඨාන පූජාව සඳහා බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා කිහිප නමක් හා ගිහියන් පිරිසක් එක්ව තිබේ. මෙම අදිෂ්ඨාන පූජාව දළදා මාලිගාවේ පහත මාලේ සහ පත්තිනි දේවාල භූමියේදී සිදු කර ඇත. රීරි මාංශ නැතිව නිර්මාංශ වලින් ජීවිතය ජය ගන්න. ඒ රටේම සෞඛ්‍යට හොඳ වෙන හැටි මේ ඔබේ දැනගැනීම පිණිසයි. ඔබේ දැනගැනීම පිණිසයි.
නිර්මාංශ කෑම බීම ගැන අද වෙනදටත් වැඩිය කතා කරනවා. මස් මාළු වලින් තොර කෑම වේලක් අද බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් වෙලා තියෙනවා. හොඳ දෙයක්. ඉතාමත් හොඳ දෙයක්. නිර්මාංශව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳ දෙයක්. නිර්මාංශ කියන එක අද ලෝකෙ පුරාම වේගෙන් ව්‍යාප්ත වෙගෙන යනවා. ඇතැම් තැන්වලදී මේක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. මොකද ඇක්සිමෝ වරුන්ට මාළු නොකා ලෙහෙසියකට කන්න දෙයක් නැහැ. හැබැයි ඕනවටත් වැඩිය එළවලු පලා වර්ග පළතුරු තියෙද්දිත් නිර්මාංශ නොවේ රීරිමාංශ වෙන උන්දල ගැන තමයි අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. නිර්මාංශ කියන දේ අද ලෝකෙ ප්‍රවණතාවක් වෙලා තියෙනවා වගේම ලංකාවෙත් නිර්මාංශ ප්‍රවණතාව එන්න එන්නම වැඩි වෙනවා. ඉතාමත් හොඳයි. හැබැයි ඉතින් සමහරක් ෂෝ එකට ඇඩ් එකට නිර්මාංශ වෙන වෙලාවලුත් තියෙනවා. පෝලිමේ ගිහිල්ලා පිඟානට එළවලු ටික බෙදාගෙන කාලා ගෙදර ගිහිල්ලා රීරිමාංශ ගිලින උන්දලත් අපි අතරම ඉන්නවා. සමහරක් මස් කෑල්ලක් කටේ තියන්නේ නැහැ. හැබැයි දැවිල්ලට තියෙනවා කියලා මස් හොදි රෝස් පාන් එක කනවා. සමහරක් මස් කිව්වොත් වහ. හැබැයි ඇඟට ගුණයි කියලා පීකුදු කනවා. හැබැයි ඇහුවොත් 100%ක් ෆුල් වෙජිටේරියන්. එහෙම නිර්මාංශ උන්දලත් ඉන්නවා. පොයට විතරක් මස් මාළු නොකන, බිත්තරයකට අතවත් නොතියන. හැබැයි අනිත් හැම දවසෙම තුන් වේලටම කුකුල් මස්, හරක් මස්, ඌරු මස් විතරක් නෙවෙයි, මාළුත් කන ගමන් හම්බ වුණොත් දඩ මසුත් කන උපාසක මහත්වරුත්, උපාසක නෝනලත් අපි අතරම ඉන්නවා. හොඳට මතක තියාගන්න, අනුන්ගේ මස් කන එක පවක් වගේම ඊටත් එහා ගිය ශරීර සෞඛ්‍යයට වින කටින දෙයක්. හොඳට හිතලා බලන්න, පණුව ගහන අපේම ඇඟ ඇතුළට අපි දාගන්නේ තවත් ඉහද පණුවන් ගහන මලකුණු නේද? ඉතින් පවකට එහා ගිය මහා ශාරීරික හානියක් වෙනවා කියන එක තේරෙන්නේ නැද්ද? අපේ මානව සෞඛ්‍ය අතින් බැලුවොත් මස් මාළු කන එක ශරීරයට හොඳ නැහැ කියලා දොස්තර මහත්තුරු නෝනලත් කියනවා. හැදිලා තියෙන ලෙඩ රෝග බැලුවහමත් පේනවා. හැබැයි ඔය කොයි කවුරුත් කියන්න කලින් සැබෑ මානව දර්ශනය සොයාගත්ත ලෞතුරා බුදු පියාණන් වහන්සේ අනුන්ගේ මස් නොකන අයට සිත සැලසෙන හැටි තමන් වහන්සේගේම දර්ශනේ ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දීලා තියෙනවා. අද ඇත්තටම ගොඩක් අය නිර්මාංශ වෙලා තියෙන්නේ අපේ තිලෝගුරු බුදු පියාණන්ගේ දර්ශනේ මූල බීජය නිසා. ඒක මොන జగතටවත් නැහැ කියන්න බෑ. ඇත්ත ඒකයි. අපේ ඉල්ලීම නිර්මාංශ කියන එක සැබෑ නිර්මාංශයක්ම කරගන්න. ඒක රටටත් හොඳයි, ඇඟටත් හොඳයි. අනේ ඉතින් වෙන රටවල් ඕන නැහැ. අපේ රටේ ඔය මලකුණු කන්නේ නැතිව කන්න කොච්චර දේවල් තියෙනවද? මේ මහ පොළවේ කොච්චර එළවලු වර්ග, පලා වර්ග, බවභෝග හැදෙනවද? කොස්, දෙල්, අල වර්ග, මුං, කව්පි, කුරහන් ඔය රීරිමාංශ වගේද? කොච්චර හොඳද? කොච්චර ගුණද? අපේ ආදි මුතුන් මිත්තෝ ලේසියකට මස් මාළු කටේ තිබ්බේ නැහැ. රටටම බත සපයන්න හරක් බානත් එක්ක කුඹුරට බහිද්දී හරකටත් දැනෙනවා මේ මිනිස්සයා අපේ මස් නොකන හොඳ මිනිස්සෙක් කියලා. කුඹුරේ වැඩත් හොඳින් පළදාවත් යහමින් එදා එහෙමයි. අපේ මුතුන් මිත්තෝ මස් කෑල්ලක් කටේ තියන්නේ නැතිව කුරහන් තලපයක් කාලා රතුහාලේ බතට පොල් සම්බෝලයක්, පොලොස් සැඹුලක්, තැල් කොළ මාළුවක්, අඟුණ කොළ මැල්ලුමක්, කොච්චි කරලක් දාගෙන කාලා තමයි යෝධ බල යෝධ ශක්තියෙන් වැඩ කළේ. ගස් ගල් පෙරලලා ගොවිතැන්පත් කරලා රටම ස්වංපෝෂිත කළේ. දසමහ යෝධයොත් යුද්ධ කරලා රට රැකගත්තේ මස් මාළු වලින් තොරව කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒවා ඇත්ත වෙන්නේ නැති. මොකද අපේ ඉතිහාසයේ පුරාම නිර්මාංශ කියන දෙයට හොඳ තැනක් ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අනුන්ගේ මස් නොකන අයට සිත සැලසෙනවාමයි කියලා. අද නිර්මාංශ සමිති සමාගම් බිහි වෙලා තියෙනවා. හොඳ දෙයක්. හැබැයි අපේ ඉල්ලීම මේක විලාසිතාවක් නොකරගෙන සැබෑ ලෙසම නිර්මාංශ විදිහටම සමාජගත කරලා රීරිමාංශ වලින් තොර කෑම වේලකට අනාගත පරපුරම යොමු කරන්න පුළුවන් නම් ඒක සමස්ත අනාගතයටත් ශාරීරික සෞඛ්‍යයටත් ඉතාමත්ම යහපත් වේවි. ඔබේ දැනගැනීම පිණිසයි රටේ දූෂණය නැති කරන්න ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසේ.
ශ්‍රී ලංකාව තුල දූෂණ මැඩලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්මත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අල්ලස්සෝ දූෂණ විරෝධී ආයතන සවිපල ගැන්වීම රට තුල ජාතික ඒකාබද්ධතාව නංවාලීම සඳහා වන රජයේ සමස්ත වැඩසටහන පළතායි ලෙස සම්බන්ධීකරණය වංචාව අල්ලස සහ දූෂණ මැඩලීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ අල්ලස සහ දූෂණය නිසා ශ්‍රී ලංකික සමාජයේ මත ඇතිවන අසුභවාදී බලපෑම පිළිබඳ මහජන අවබෝධය නංවාලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ දූෂණ මැඩලීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සඳහා මෙම අනුමැතිය හිමි වී ඇතැයි වාර්තාවේ. ලබන අවුරුද්ද ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කෙරේ. 2018 වර්ෂය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. සුරක්ෂිත ආහාර හා තිරසට ගොවිතැනක් අරමුණෙන් ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016-2018 ආරම්භ කර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200කට වැඩි පිරිවයක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. එබැවින් දේශීයව නිපදව හැකි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල නිපදවීම පිළිබඳව අවධානය යොමුව ඇත. කෘෂිකර්මාන්තයේ මුහුණදී ඇති ගැටලුවලට පිළියම් ලබා දීම, ඒ සඳහා වූ ප්‍රතිපත්තිමය හා තාක්ෂණික මඟ පෙන්වීම ලබා දීම, කෘෂිකර්මාන්තයට අදාළව ගිලිහි යමින් පවතින අභිමානය නැවත ළඟා කර ගැනීම, ගොවි ජනතාව මුහුණදී ඇති අසීරු තත්ත්වයෙන් ඔවුන් මුදා ගැනීම, ඔවුන් රටේ සංවර්ධනයේ පෙරගමන්කරුවන් කරමින් තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීම වැනි කරුණු මෙමගින් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. දරුවන් නොසලකන බව කියා නඩත්තු ඉල්ලන වැඩිහිටියන් ගණන ඉහළයයි. දරුවන් නොසලකන බවට නඩත්තු මුදල් ඉල්ලා පැමිණෙන වයෝවෘද්ධ මව්පියන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩිවෙමින් පවතින බව සමාජ සවිබල අමාත්‍යාංශයේ වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. මෙවසරේ ගත වූ මාස 9 තුළදී පැමිණිලි 131ක් ලැබී ඇතැයිද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 90ක් බවද එම වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. නීතිඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් වැනි සමාජයේ ඉහළ ශ්‍රේෂ්ඨවල වැජවෙන දරුවන්ගෙන් මෙන්ම විදේශගතව සිටින දරුවන් වැඩිම පිරිසකගෙන් මව්පියන් නඩත්තු ඉල්ලා ඇතැයිද හෙළිව තිබේ. දේපළ පවරා ගැනීමෙන් පසු නොසලකා හැරීම හේතුවෙන් මහමකට වැටුණු දෙමාපියන් හා රෝදපුටුවලින් පැමිණෙන මව්පියන් විශාල පිරිසක් නඩත්තු මණ්ඩලය වෙත මෙවැනි විට ඉදිරිපත් කර ඇතැයිද වාර්තාවේ. මෙම දරුවන් වැඩිම පිරිසක් තම අසරණ මව්පියන්ට නඩත්තු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා නඩු 20ක් පමණ අධිකරණය වෙත යොමු කිරීමට සිදු වී ඇතැයිද එම කාර්යාලය පවසයි. මෙම මව්පියන්ගෙන් වැඩි දෙනා මව්වරුන් බවද හෙළිව තිබේ. මැලේරියාව ශ්‍රී ලංකාවේ යළි හිස ඔසවන බවට ලෝක සෞඛ්‍යෙන් අනතුරු ඇඟවීම. මැලේරියා රෝගය ශ්‍රී ලංකාව තුළ නැවත හිස එසවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබියදී මේ වසර තුළදී මැලේරියා වැළඳුන පුද්ගලයන් 44 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ ඇතැයිද වාර්තාවේ. මේ දිනවල ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තයන්හි මැලේරියාව වසංගතයක් ලෙස පැතිර යමින් පවතින බැවින් වන්දනාවේ සහ වෙළඳාමේ යන කණ්ඩායම් මැලේරියාව සඳහා අවශ්‍ය ඖෂධ ලබා ගන්නා ලෙසද ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණෙන අය අතර උණ වැළඳුණු පුද්ගලයන් වෙතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී. දවසකට වාහන 140ක් මහපාරේ බව හෙළිවේ. රටපුරා මාර්ගවල දිනකට ගමන් කරන වාහන සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තාවේ. මේ වන විට රටේ වාහන 167ක් ලියාපදිංචි වී තිබෙන අතර ලියාපදිංචි කර ඇති මෙම වාහන අතරින් වැඩි ප්‍රමාණයක් යතුරු පැදිවේ. එම සංඛ්‍යාව 130කි. මීට අමතරව ත්‍රිරෝද රථ 111ක්ද, මොටර රථ 107ක්ද, වෑන් රථ 103ක්ද, ලොරි රථ 350,000ක්ද, බස් රථ 100,000ක්ද ලියාපදිංචි කර තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. හෙට සිට ලබන 30 වනදා තෙක් කොළඹ අතුරු මාර්ග කිහිපයකම ගමනාගමනයට පාදා.
හෙට්ටියාවත්ත මන්සන්ධියේ සිට ඉබ්බගෙවත්ත මන්සන්ධිය දක්වා මාර්ගයේ ජලනල එළීමේ කඩයුත්තක් හේතුවෙන් හෙට සිට ලබන 30වනදා දක්වා වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි. ඒ අනුව හෙට රාත්‍රී 9 සිට 30වනදා උදැසන 5 දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වන බව වාර්තා වේ. ඒ අනුව කොච්චි කඩේ දෙස සිට පැමිණෙන වාහන සහ බස් රථ හෙට්ටියාවත්ත මන්සන්ධියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර්ද සිල්වා මාවතෙන් ගමන් කර බ්ලූ මැන්ඩල් මාර්ගය හරහා අලුත් මාවතට පිවිසිය හැකි බව පොලිසිය පවසයි. එමෙන්ම බටක්කුලිය දෙස සිට පැමිණෙන වාහන මාදම්පිටිය මාර්ගයෙන් හෝ සෙන්ට් ජේම්ස් මාවතෙන් බ්ලූ මැන්ඩල් මාර්ගයෙන් පැමිණ හෙට්ටියාවත මන්සන්ධියට ගමන් කරවීමට සලසා තිබේ. මේ අතර කොටහේන වාසල මාර්ගයේ සිට පරමානන්ද පන්සල දක්වා වූ මාර්ගයේ ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බවද පොලිසිය කියා සිටී. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක හා කොළඹ 10 මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහපිරිවෙන් විහාරාධිපතිව වැඩවිසු අපවත් වී වදාළ පූජ්‍යපාද නාගොඩ අමරවංශ නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය බොරැල්ල කැම්බල් පිටියේදී ඊයේ සවස පැවැත්වින. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකොට ධම්මවස්ස මහනාහිමිපාණන් වහන්සේ, බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න අනුනාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනාහිමිපාණන් වහන්සේ, විද්‍යෝදය පරිවිනාධිපති පූජ්‍යපාද බලංගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ, ආචාර්ය අකුරටියේ නන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද කථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ. ගම්පහ මැදගම සිරි සුභත්‍රාරාම ධර්මදූත ප්‍රවින් මහාවිහාරයේ අභිනව වෙඩිදි කිරීමට සැලසුම් කර ඇති. සංඝාවාසයේ දානශාලාව සහ නැන්නසල සහිත යෝජිත පස්මහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණ. විහාරස්ථානයට සම්බන්ධ දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිතයි. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනාහිමිපාණන් වහන්සේ සහ පූජ්‍යපාද පුතානේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් මුල්ගල තැබීම සිදු කළහ. විහාරාධිපති පූජ්‍යපාද තුම්මෝදර පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් මෙය සංවිධානය විය. 2017 වසරේ දිවයිනේ සීලම් පාසල් නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ප්‍රතිභා ප්‍රභා ගුරු හා විදුහල්පති ප්‍රණාමුල්ලල පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින සිසු දරු දැරියන්ගේ අනාගතය පැහැබර කරනු පිණිස කැපවීමෙන් වැඩ කටයුතු කරන විදුහල්පතිවරුන් අතරින් බස්නාහිර පළාතේ සබුගස්කන්ධ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රියන්ති සමරවීර මහත්මියද මෙහිදී උපහාරයෙන් පිදුම් ලැබිය. එවෙනුවෙන් විශාඛා විද්‍යාලයේ ගුරුවරුන්, දෙමව්පියන් සහ සිසුවියන් එක්ව විදුහල්පතිතුමිය පිළිගැනීමේ විශේෂ උත්සවයක් පසුගියදා විදුහල් භූමියේදී පැවැත්විය. මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ වැඩසටහනේ දෙවන අදියර අද ආරම්භ විය. ඉන්දිය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව ඊට අදාළ මැනීම් කටයුතු සිදු කරන බව වාර්තා වේ. ලබන දෙසැම්බර් 21 දින දක්වා දෙවන අදියරේ මැනීම් කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ සිට ගාල්ල දක්වා බස්නාහිර සහ දකුණු වෙරළ තීරය සිතියම් ගත කරන බව නාවික හමුදාව පවසයි. පසුගිය වසරේ මේ මාසයේදී මාස 1 පමණ කාලයක් ඉන්දිය නෞකාවක් යොදා ගනිමින් මැනීම් කටයුතු සිදු කළ අතර දෙවන අදියරේ මැනීම් කටයුතු සඳහාද ඉන්දිය නෞකාවක සහාය හිමිව තිබේ. එමගින් ඉන්දු ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම සියලු මුහුදු යාත්‍රිකයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වන බවද නාවික හමුදාව කියා සිටී. ලෝවට සිදු වූ සිදුවීම් විදෙස් පුවත් තුළින්. වසර බිලියන 152ක් පැරණි පොසිලයක් ඉන්දියාවෙන් සොයාගනී. වසර මිලියන 152ක් පැරණි ඩයිනෝසර් යුගයට අයත් ජලජ ජීවියෙකුගේ පොසිලයක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ. මෙම පොසිලය ඉච්තයසෝර් නමින් හැඳින්වෙන මෙගලතික යුගයට අයත් සත්වයෙකුගේ බව ඉන්දියානු විද්‍යාඥයින් අනාවරණය කරයි. උරග ගණයට අයත් මෙම පොසිලයේ හිස්කබල සහ වලික කොටසේ අස්ථි සොයාගෙන නොමැති බවද වාර්තා වේ. මෙම පොසිලය ඉන්දියාවේ බටහිර ගුජරාට ප්‍රාන්තයේ පිහිටි ගල්ලෙනක තිබියදී සොයාගෙන තිබේ. ආර්කටික් සාගරයේ අයිස් දියවීම වේගවත් වෙයි. ආර්කටික් සාගරයේ අයිස් දියවීම අපේක්ෂා කළ මට්ටමකට වඩා ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත. කැනඩා විශ්වවිද්‍යාලීය මහාචාර්යවරුන් පිරිසක් සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව තිබේ. 125කින් පමණ අයිස් දියවීම වේගවත් වී ඇති බව එම වාර්තාවල දැක්වේ.
විද්‍යාඥයින් මීට පෙර අනාවැකි පළ කර තිබුණේ 2040 සහ 2050 වසර ඇතුළත ආර්ටික් සාගරයේ අයිස් සම්පූර්ණයෙන්ම දියවි යනු ඇති බවටය. පවතින තත්ත්වය අනුව එය එම කාල වකවානුවට වඩා වේගවත් වනු ඇති බවද වාර්තාවේ. මේ හේතුවෙන් ඉදිරියේදී කාලගුණ විපර්යාස රැසකට මුහුණ දීමට ලෝකයාට සිදුවන ඇති බවටද එම වාර්තාවල දක්වා ඇත. මෙමගින් වැඩිම බලපෑම් එල්ලවන්නේ අයිස්කඳු ආශ්‍රිතව ජීවත්වන හිමවලසුන් වැනි සතුන්ට බවද විශ්වාස කෙරේ. ලැව්ගිනි ඉහළ යාමට හේතුව වනාන්තර වැස්ම විනාශවීම බව හෙළිවෙයි. ලොව පුරා සිදුවන ලැව්ගිනි තත්ත්වයන්ගේ ඉහළ යාමත් සමගම ගෝලීය වනාන්තර වැස්ම සැලකිය යුතු ප්‍රමාණයකින් අහිමි වී ගොස් ඇතැයි ග්ලෝබල් ෆොරස්ට් වොච් නිරීක්ෂණ සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. ඒ අනුව 2016 වසර වන විට මෙලෙස අහිමි වී ගොස් ඇති වනාන්තර භූමි ප්‍රමාණය නව ශ්‍රීලන්තයේ සතු භූමියට සමාන බවද වාර්තා වේ. මෙම අහිමිවීම් අතරින්ද වැඩිමනක් බ්‍රසීලයේ සහ ඉන්දුනීසියාවේදී සිදුවීමත් කැපී පෙනේ. ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කර ඇති දත්තානුවද පසුගිය 2015 වසරේදී ලොව පුරා ලැව්ගිනි නිසා හානි වුණු වනාන්තර හෙක්ටයාර මිලියන 29.7% ප්‍රමාණයකට සාපේක්ෂව 2016 වසරේදී සිදුවුණු විනාශයේ ඉහළ යාම 51%කට වඩා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස නිසා බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යාම සහ ඇතැම් ප්‍රදේශ කාන්තාකරණයට ලක්වීමත් සමගින්ම මෙලෙස ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් හටගන්නා බවද එම නිරීක්ෂණ සංවිධානය පෙන්වා දෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියානු කොඩි ප්‍රහාරයක්. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වූ කොඩි ප්‍රහාරයක් දැක්වෙන වීඩියෝවක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. අදාළ සිදුවීම සිදුව ඇත්තේ වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ල තුලදීය. ඩොනල්ඩ් ට්‍රම්ප් එහි පැමිණ ඇත්තේ රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභිකයින් හමුවීමටයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ මාධ්‍යවේදීන් අතර සිටි පුද්ගලයෙකු ඔහුට රුසියානු දජවලින් දමා ගසනු ලැබ තිබේ. එහිදී ආරක්ෂක අංශ විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රයන් ක්ලේටන් නැමැති අයෙකු බව අනාවරණය වී ඇත. මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටමින් ඔහු එම ස්ථානයට පැමිණි ඇති බවට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒත් සමගින් අදට නියමිත සුසංදේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපි අලිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.